අයියා බුදුන් වඳිනවා. මේ අයියා බලන්නේ සුභා කොහේ හරි ඉන්න තැනකින් ගෙනල්ලා සුභාට අයිති දීපල අයියා ගෙනවට සියාගන්න. හැබැයි ඒක හොඳ වැඩක්. සුභාට දැනුනොත් මේ දීපල මෙච්චර කාල සුභාට තිබ්බේ කියලා එදාට සුභා වෙනස් වෙන්න පුළුවන්. මල්ලිකින් කතාව ඇත්ත. අනික සුභා විතරක් නෙවෙයි වික්‍රමයා. ඌට ඕන විදියට තමයි සුභාට වැඩ කරන්න වෙන්නේ. කරන්න තියෙන එක වැඩයක් කි. ඒ මොකද මල්ලි? අර අක්කා කලින් කියපු කතාව. මල්ලිට දැන් තේරුණානේ. සුභාට ජීවත් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඊට වඩා වෙන දෙයක් කරලා හරියන්නේ නැහැ. පුළුවන් නම් දෙන්නම නැති කරන්න ඕන. ඒ මොකද සුභාගේ අයිති ඉල්ලගෙන වික්‍රමයා මෙහෙ ආව. හරි. අපි වැඩේට බහිමු. හැබැයි සල්ලි ටිකක් වේදම් කරන්න වෙයි. කීයක් ගියත් කමන්නේ. මල්ලි අත පුච්ච ගන්න නැතුව වැඩේ කරන්න. ඔය වැඩ වලට ඕන තරම් මිනිස්සු ඉන්නවා කි. හැබැයි සල්ලි ටිකක් විසි කරන්න වෙයි. හරි හරි මල්ලි වැඩේ කරන්නකෝ. සල්ලි ගැන ප්‍රශ්නයක් නෑ. හරි මම වැඩේ කරන්නම්. මගේ අතින් ගොඩාක් වැරදි සිද්ධ වුණා දෙවියනේ. ඒවට මට සමාවක් නෑ. මගේ අහිංසක කෙල්ල ඉන්න තැනකින් ආරක්ෂා කරලා දෙනු මැන දෙවියනි. මට වෙන කියන්න කෙනෙක් නෑ. ඔබ වහන්සේට පින් අයිති වේ. මගේ අහිංසක කෙල්ල බේරලා දෙන්න. මේ කෙත්තුන්ගේ කන්න ලව්වා. මගේ අසරණ දරුවා ආරක්ෂා කරලා මට මාපව ලබා දෙන්න දෙවියනි. වහන්සේ ඇරෙන්න මට මේ ගැන කියන්න වෙන කවුරුවත් නෑ දෙවියනි. පිනට පිට උණු මෙනව දෙවියනේ. ඔබ වහන්සේ මොන වික්‍රමද? තම්සල කොහෙන්ද මේට පාත්තුනේ? අපි මෙහෙ නෙමෙයි. ඒක තමයි ඇවි කොහෙන්ද ආවේ කියලා. දමදෙනියේ. තම්සල කාගෙන් අරගෙන විතර කඩේ දැන්? ආ? තම්සල දන්න මං කවුද කියලා? මට තමයි කළුයා කියන්නේ ආ. මෙයා තම්සක මිනිහා. ආ? මෙයා තම්සක මිනිහා. මේ වික්‍රම. වික්‍රම? මම වික්‍රම මා කෙරුමෙද්ද බා. උඹ කාගෙන් අරගෙන විතර කඩේ දැන්? කළුතරක් අය කඩේනේ. යන්නේ අපිට කඩේ දාන්න. තම්සල කොහමද කළුතරක් අය දාන්න? අර උකුණු නිමලු. මේ මේ. උකුණු නිමලු නෝණ ඉදිය නෑ. අතන වැඩ කරන්නේ හරිද? මේ ඔක්කොම වැඩ කරන්නේ මට ඕන විදියට. තම්සලට මෙතන විශ්වාසයක් කරගෙන යන්න ඕන. අවසන ගාණක් එවන්න ඕනේ. හරිද? මොකද කියන්නේ? දවසට රුපියල් 100ක් ඕනේ. මං කොල්ලෙක් එවනවා. ඔහුගේ අතේ රුපියල් 100ක් එවනවා. පුළුවන් දවසට මං එනවා. මොකද කියන්නේ? හරි මම එවන්න. එහෙනම් තම්සල මෙතන බිස්නස් එක කරගෙන යනවා.
අබැයි ඉතින් සල්ලි වන්න නම් බෙලිමල්ම විකුල්ලා හරියන්නේ නැහැ හරිද? ඒවට තව දේවල් තියෙනවා. මේක පිට වැඩක් නෙමෙයි මේක මගේ වැඩක් මගේ අක්කගේ මගේ අක්කව මේ ප්‍රශ්නේ අලව ගන්න බැරි වුණොත් මගේ අක්කට මුළු ජීවිත කාලෙම දුක් විඳින්න සිද්ධ වෙනවා මට තේරෙනවා නියුටන් මහත්තයා මේ වැඩේ කරන එක නෙවෙයි ප්‍රශ්නේ ඉතින් නෝ හොයා ගන්න එක අපේ දන්නවනේ වික්‍රම මොකද මන් නොදන්නේ අර වැවේ මාළු අල්ලන වික්‍රමනේ අන්න ඌ තමයි මිනිහා අපේ නං සුභාව දන්නව ඇතිනේ සුභාව දන්නේ මං පුංචි කාලේ ඉඳලා අපේට මේ වැඩේ කරන්න බැරි නං අපි මේ වැඩේට වෙන කවුරු හරි දාමු. හැබැයි ඉතින් මම පොරොන්දු වෙච්ච ගාන දෙන්න. අපිට මුන් දෙන්න හොයන්න මුළු ලංකාවම පීරන්න වෙයි. එක සතියක්ද දෙකක්ද මාසයක්ද කියන්න බෑ. අබේට මම මෙතෙන්ද එන්න කිව්වේ මට අබේ තරම් විශ්වාස කෙනෙක් නැහැ. ඒකත් නිව්ටන් මහත්තයා අපි ඔයාව දන්නේ අද ඊයේ නෙවෙයි. මම මේ වැඩේට අත ගහන්නේ ඔයා නිසයි. හරි. මම මේ වැඩේ බාර ගන්නම්. හොඳයි. නංගි. අපේ අමුණත් නංගි කරන අසාධාරණයක් නම් ඒකට මම විරුද්ධයි. සුභාක කරලා ගිය වැඩේ වැරද්දක් නැද්ද? ඔයා සුභාක අතතේ පත්‍රණ නංගි ඔයාටත් තේරි සුභාක කරපුදි හරි දෙවරිද කියලා ඒ වුණාට ආයි සුභාක මෙහෙන එකක් නැහැ සුභාක ජීවිත වගියන්න ඕනේ අපේ අම්මා ඒක මම එක වතාවක් නෙමෙයි සිය දහස් වතාවක් වුණත් තියෙනවා දැන් අපේ අම්මට තියෙන ප්‍රශ්නේ සුභාක අහපම මේ දෙන එකනේ මේ දීපල සේරම තියෙන සුභාකගේ නමට නම් අපේ අප්පච්චි කරලා තියෙන්නේ ඔයාටයි මටයි අපේ අම්මටයි ලොකු අසාධාරණයක් අප්පච්චි දොස් කියන්නේ පානංගි මේවා අප්පච්චිගේ දේපල නෙමෙයිනේ මේ දේපලයි තියෙන්නේ සුභාක්කගේ මරුණ අම්මගේ නමටනේ එහෙම කරලා අපි සුභාක්කා සලපුවේදී හරිද කියන්නකෝ එක්ක සුභාක්කට තිබුණා වෙන කාත් එක්ක හරියන්නේ මොකටදර වැවේ මාළු වලන වික්‍රම එක්ක ගියේ